. බති කලාවට ආදරය කරන ඔයව අයිබෝන් කියලා පිළිගන්නවා A9ටක් යු නාලිකාවට ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඔයකට්ටියත් එක කතා කරන්නේ බති කලාවේ දීතික අංශයේ බති කලාවක් වනට බති කලාව සඳහා අවශ්‍ය කරන, ඩ එක කොහොම සකස් කරගන්නේ ෆෝෂන් භාවිතා කරලා කියන එක පිළිබඳව. ඉති ඒ වගේම තමා මේ ගොඩක්හට්ටට ප්‍රශ්නයක් වෙලා තියෙනවාටයි වගේම ෆෝෂන් බති ක්‍රමේදීත් මේ ඩයි එක සේදිලා ඉවත්වෙලා යන එක ගැන. ඉතින් මේ ගැන අපි මේ වීඩුව එක ේදි කතා කරනවා ඒ සඳහයෝදා ගන්න ෆික්සර එක මොකක්්ද කියලා. ඉතින් අපි අමුදැ වීඩුව එකට අපි මේ තියෙන්නේ බ්ලු කන්ෆැබරිික් එක. මේ ෆැබරිික් එක තම අප යොදාගන්නටයිඇන්ඩ බති කරන්න ඉතින් ඔයාමගේ බති අමුද්‍රව්විය පිළිබඳ පාඩම්මාලාව බැලුවනම් දැනුත් දන්නවා මේවා යොදාගන්න හේතු මොනවද තියන එක ඒවගේම තමා ගොඩක් දෙනා අහපු ෆික්සර එක තමා මේ තියන්නේ පජ ෆික්ස මේක තමා ෆෝෂන් ඩයිවට විශේෂයෙන්ම අපි යොදාගන්නු ලබන ෆික්සර එක ඒවගේම තමා මේ තියෙන්නේෙ ෆෝෂන් ඩයි අපිට ඕනෙම පාටකින් වවෙදපරේෙන් ලබාගන්න පුළුවන් ඔය කට්ට පුළුවන්කමත්තියෙන නම් මෙන්න මේ ඩයිවර්ග හොයාගන්න මේ ඉතාමන් හොඳ ඩයිවර්ගයක් කියලා මට නිර්දේශ කරන්න පුළුවන් ඒ වගේම තමා මේ වෝෂින් සෝඩ එහමත් නැත්තම් අපි කියනවා සෝඩා ඇ් කියන්නේ මේ රෝවට ඒවගේම අපිට පලාස්ටික් බෝතල්. අපිට සෝස් බෝතල් ලබාගන්න පුළුවන් ප්ලාස්ටික් බඩු කඩවල්ලනින් ඉතින් මේ වගේ දේවල් අපිට වශ්‍යය කරනවා. ටයිඇන් ඩයි කරන්නඒවගේම තමා අපිට අවශ්‍ය කරන වතුර ඉතින් අපි දැන්යමු කොහොමද අපිටයිඇන්ඩ එකක් කරන්න අපි යොදාගනු ලබන රෙදි හැබැල්ලට මේ පීජ ෆික්සර් එක යොදන්නේ කියලා බලමු ඉතින් මන් මෙතන ්‍රෙදියාරයක ප්‍රමාණයක් තමා යොදාගෙන තියෙන්නේ ඉතින් මේ රෙදියාාරය වතුර මල්ලීට පන්සීයක මේ විදිහට හොඳින් පොංගවගන්නවා ඉතින් ඔයා මතක තියාගන්න ධාරයයි නම් වතුර මිලිලී පන්සීයක ප්‍රමාණයක් තමා අපි යොදාගනු ලබන්නේ. ඊට පස්සේ අපි මේකටPG.. ෆික්සක් එහන්නඇතම් ගොඩක්ට්ටි කියනවා පීග්ල කියලා මේකින් අපි තේහැඳ තුනක ප්‍රමාණයක් මේ විදිහට මේ වතුර එකට දානවා. දාළිවෙල මේ හොඳින් සෝකින් වඩ එහෙමන්නම් අපි කියනව පෙන්ෙන්න්න මේ විදි හොඳින් තද කරලා අපි මේක යම් කිසි වෙලාවක් පැත්තකට කරලා හොඳින් පෙනගෙන්නට එඩාරිවා ඉතින් මේ වෙලාව තමා හරියටම විනාඩි විස්්සක්. දැන් ඔයා හිතන්න ඔයා රෙදියාර දෙකක් ගත්ත නම් මේ විනාඩි විස්ස ෙමේ ඔයා තියන්න ඕන ඒ රෙදියාරයක් සඳහා ඔයා විනාඩි දහයක් වැඩි කරලා විනාඩි තිහක කාලයක් වගේ තියන්න ඕනි නම මතක තියාගන්න මේ තියෙන්නේ පජ ෆික්සරක. ඉතින් මේ දිහට විනාඩි විස්සක් පොංගෝගත්ත රෙදි කැබැල්ල අපි මද පවනි මේ විදිහට වේලගන්නවා කවදාවත් වතුර ෆික්සර එක ඉවත්වන්නේ කියලා මිරිකන්න එපා මේ රෙදික ඇල්ල. ඊට පස්සේ අපි අමු දැන් ඩයි එක කොහොමද සකස් කරගන්න කියලා බලන්න මේ සඳහා මම වතුර මිල්ලිට දෙසිය විසි පහක ප්‍රමාණයක් යොදාගන්න ලබනවා ඉතින් මේ වතුර කොයි වගේ වතුර දයෝදාගන්න කියලා ඔයා අපේ බතික් අමුද්‍රෝධ්‍ය පාඩම් බැලුවනම් වාට අනිවාර්රයෙන් දැන්ටමත්දැනුම තියෙනවා ඉතින් ඊට පස්සේ අපි මේකට සෝඩ ඈශ, හැදි දෙ එක ප්‍රමාණයක් මේ විදි එකතු කරගන්නවා ඊට පස්ස අපි මේකට එකතු කරනවා ෆෝෂන් ඩයි අද මංඔ කට්ටියට රතුපාට ඩයි එක හදන හැටි තම පෙන්නන්නේ ඒ හින්ද මම රතුපාට ෆෝෂන් එක මේ විදිහ තේ හැන්ද එක ප්‍රමාණයක් එකතු කරගන්නවා ඉතින් මෙතනදි මං වැදගත් කරණයක් ඔයකට්ියට මතක් කරල දෙදවා ඔයා කළුපාට ඩයි එක හදනව නං අනිවාර්යෙන්ම එක තේ හැදක් නෙවේ ඩයි මිශ්්‍ර කරන්න ඕනි තේහැදි දෙක් මිශ්්‍ර කරන්න ඕනි ෆෝෂන් ඩයි එකින් මොකද ෆෝෂන් ඩයිවල කලු එක ගණත්වය එහෙමන්න නම් බරගතිය තමත් අඩු නිසා ඔයා ඩයිකස් අකස් කරගත්ද අනිවාරෙන්ම කළු ඩයි යොදාගන්න ඕන ඩයි හැඳි දෙකක් භාවිතා කරන්න ඒ පත් අපි මේ විදිට හොඳට මිශත්‍ර කරැනිීම සිද් කරනවා මං අදුව කට මේක කෝප් එක හදල පෙන්නන්නේ ට හොඳින් පැහැදිලි වන්නඕන නිසා නැත්නම් වාඩ පුළොන් මේ අමුදු්‍ර විසියල්ලම අප ොදා ගන්න බෝතල ඇතුළට දාලා හොඳින් සොවල කවලාම් කරගන්න ඊට පස්ස දැම් ම මේක අපේ සෝස් බෝතලේයට පුරුවගන්නවා පුරුවගත්ත හම අපිට පුළුවන් සති දෙකක් කාලයක්ක් වගේ ප්‍රමාණයක් මේක තබාගන්න ඉතින් මේ ක්‍රමය තමා අපි ටයන් ඩයිවල්ද ඩයි එක සකස් කිරීමට භාවිතා කරන්නේ ඉතින් ටයින්ඩයි කරන්න බලාපොරොත්වෙෙන් ඉන්න කෙනෙක් නම් වාට ඉතාමත් වැදගත්වෙන්න නැති අද වීඩියෝ එක අනිවාරෙන් මතක්කතියාගන්න ටයිඇන්ඩයි කරද්දි වාට අවශ්‍යෙඩ්ඩයි සකස් කරගන්න පු